පරීක්ෂණයක ගර්භණී කියලා දැනගත්තට පස්සේ එම දෙපළ විසින් කළ යුතු දේ සුබ දවසක් දරු සම්පත බලාපොරොත්තු වන යුවලකට අහන්න ලැබෙන වාසනාවන්තම ආරංචිය තමයි තමන් ගැබ්ගෙන ඇති බව. ඉතින් අද අපි කතා කරන්න යන්නේ තමන් ගැබ්ගත් බව දැනගැනීමෙන් පසු මොනවද ගන්න ඕන පියවර කියලා. මේ සඳහා අදත් අප සමග එක් වී සිටින්නේ ගාල්ල මහමෝදර ශික්ෂණ රෝහලේ නලදරු ඒකකයේ අංශ ප්‍රධානී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රොහාන් ලියනගේ මහතා. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන්. ඔව් අද අපි සාකච්ඡා කරන්නේ යම්කිසි ගර්භණීභාවය බලාපොරොත්තුවෙන් ඉන්න යුවළකගේ වැදගත්ම ප්‍රතිඵලය. කියන්නේ ඔවුන්ගේ ගර්භණීභාවය පිළිබඳව ඔවුන්ට මුත්‍රා පරීක්ෂණයකදී ගර්භණී කියලා දැනගත්තට පස්සේ එම දෙපළ විසින් කළ යුතු දේ, ඒ කියන්නේ වැදගත්ම දේ තමයි ගර්භණීභාවය තවදුරටත් මේක හොඳටම සනාථ කරගන්න. ඒ කියන්නේ තමන්ට කරන්න පුළුවන් හොඳම දේ තමයි ප්‍රසවනාල විසක් වැද්දලෙක් හම් වෙලා ස්කෑන් පරීක්ෂාවකට ලක් වෙලා ස්කෑන් එකෙන් හරියට මේක බලා ගන්න එක. මොකද ස්කෑන් එක ඉතා වැදගත් වෙන මුල් කාලේ කරන ස්කෑන් එක. මොකද කලලය ගර්භාෂය තුල තියෙන එකක්ද නැත්නම් ගර්භාෂයෙන් පිටද කියලා. මොකද පිට තිබුණොත් ඒක ගොඩක් අය නාලේ වගේ තිබුණොත් එහෙම මවට ජීවිත හානි පවා ඇති වෙන්න පුළුවන්. ඒතකොට අපි දැනගන්න ඕන මුත්‍ර එකක් පොසිටිව් වුණු ගමන්ම විසක් වැද්දලෙකු ලවා ස්කෑන් කරලා බලා ගන්න ඕන කලලය ගර්භාෂය ඇතුලේද පිටද තියෙන සහ කලල කීයක් තියෙනවද සහ කල්ලේ නීරෝගය තියෙනද, ඒ වගේ ගොඩක් දේවල් අපිට දැනගන්න පුළුවන්. සහ කල්ලේට යම්කිසි හානිකර තත්ත්ව තියෙන පුළුවන් නම්, ඒ කියන්නේ ගර්භාෂයේ ගෙඩි වගේ තියෙනනම් ඒ පිළිබඳව යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ස්කෑන් පරීක්ෂාව කියන එක ඉතාම වැදගත් වෙනවා. ඊට අමතරව කරන්න පුළුවන් දේ තමයි මේ කාන්තාව දැන් ෆෝලික් ආම්ලය අරගෙන නැත්තම් කලින් එදා ඉඳලම ගන්න පටන් ගන්න ඕන. කලින් ඉඳලා අරන් තිබුණ එක දිගටම භාවිතා කරන්න ඕන. ඊට අමතරව කාන්තාවට යම්කිසි වෛද්‍යමය ප්‍රතිකාර ලබා ගන්න හේතු තියුණා. ඒ කියන්නේ දීවැඩියාව, අධික රුධිර පීඩනය, වලිප්පු වගේ යම්කිසි ප්‍රතිකාර, ආතරයිටිස් ඒ වගේ විවිධ රෝගවලට ප්‍රතිකාර ගත්තා නම් එම විශේෂඥ වෛද්‍යවරු හම්බෙලා තමන් ගර්භණී කියලා ඔවුන්ට දැනුවත් කළා. ඒ ගර්භණී කාලය තුළ හානිකර නොවන ඖෂධ වලට තමන්ගේ ඖෂධ මාරු කරගන්න. මොකද සමහරලාට එම විශේෂයෙන් මේ කායික රෝග විසක් වැදිරු පටන් ගත්තු බෙහෙත් සමහරට කල්ලේට පරිණාමහ තුන තුළ සමහරට හානිකර වෙන්න පුළුවන්. ඒතකොට ගොඩක් වෙලාවට තමන් ඒ වගේ රෝග වලට ප්‍රතිකාර ගන්නවා නම් ඒ එම වෛද්‍යවරු හම්බෙලා තමන්ගේ කලලයට හානි නොකර නොවන ඖෂධ වලට මාරු වීම ඉතාම වැදගත් වෙනවා. මොකද මේ පළවෙනි මාස තුන කියන්නේ ඉතාම වැදගත් කාලයක්. සහ මවට මේ කාලය හොඳට තමන්ගේ සාමාන්‍ය ඉදින්දා වැඩ කටයුතු වලට වැඩ කරන්න පුළුවන්. රස්සාවට යෑම කිසිම හානියක් නැහැ. තමන්ට ලිංගික එක්වීමට කිසිම ගැටලුවක් නැහැ. වැදගත්ම වැදගත් වෙන්නේ හොඳට මානසික සුවයෙන් මේ කාලය තුළ ගත කිරීම සහ අනවශ්‍ය ගමන් වගේව දාගන්න හොඳ නැහැ. මොකද පළවෙනි මාස තුන තුළ යම්කිසි විසබීජයක් මවට ඇති වුණොත් එහෙම විශේෂයෙන් පැපොල වගේ රෝගී තත්ත්ව ඇති වුණොත් මේක කෙලින්ම භ්‍රූණයාට ගිහිල්ලා කලලයට ගොඩක් ලොකු හානිකර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට අපි කියන්නේ කියන්නේ අනවශ්‍ය සෙනග එක් රැස් වෙන තැන් වලට ගමන් කිරීම එහෙම සුදුසු නැහැ. ඊට අමතරව සාමාන්‍ය ගොඩක් අය මිත්‍යා මත තියෙනවා පැපොල් ගන්න හොඳ නැහැ, අන්නාසි ගන්න හොඳ නැහැ කියලා. එහෙම කිසිම දෙයක් විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරු වෙලා නැහැ. කාන්තාවට තමන්ට කැමති ආහාර පාන ලබා ගන්න පුළුවන්. හැබැයි තමන්ගේ වැදගත් වෙන්නේ තමන් දේ ස්වාමියා හැම ගොඩක් වෙලාවට දුම්පානය කරනවා නම් පැසිව් ස්මෝකින් කියලා කියනවා අපි. ඒ කියන්නේ එම දුම ඒ සිගරට්ල දුම පවා කාන්තාවගේ කල්ලයට කුසුත දින කල්ලයට ඇතුල් වෙලා හානිකර තත්ත්ව ඇති කරන බලා. එතකොට අපි ගොඩක් ආර කියන්නේ සාපුරුෂයා සිගරට් පුනනවා නම් ගොඩක් වෙලාවට එය මෙම් පුරුදු වලින් මේක මගහැරෙන කියලා. සමහර බටහිර රටවල් නම් කාන්තාවත් මත්පැන් පානය කරනවා, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. එහෙම කලාතුරකින් ලංකාවෙත් ඒ වගේ කාන්තාවක් ඉන්න පුළුවන්. ඒ වගේ තියෙනවා නම් අනිවාර්යෙන් මේ මත්ද්‍රව්‍ය මත්පැන් දුම් වැටි ජාති එහෙම හොඳ නැහැ කල්ලේට. ඊට අමතරව සාමාන්‍ය වැඩ කටයුතු කරන ගමන්ම කාන්තාවට හැබැයි ගොඩක් වෙලාවට අපි කියන අර විගරස් එක්සර්සයිස් ගොඩක් දැඩි කායික ක්‍රියාකාරකම් හොඳ නැහැ පළවෙනි මාස තුන තුළ. මොකද යම්කිසි විදිහකට එක යම්කිසි විදිහට ගබ්සාවකට එහෙම යොමු වෙන්න පුළුවන්. ඊට අමතරව කාන්තාවට තමන්ගේ
රැකියාවට යෑම. එතකොට ගොඩක් අය අහන ප්‍රශ්නේ තමයි මොන වගේ වාහනවල යන්නද කියලා. එහෙම කිසිම බාධාවක් නැහැ තමන්ගේ රැකියාවට යන්නක. සමහරට පාපදියකින් යන්නත් පුළුවන්. සමහරට මෝටර් සයිකලයක යන්න පුළුවන්. නැත්නම් වාහනයක බස් එකක තමන්ගේ ගමන් කිරීම කිසිම ගැටලුවක් නැහැ. එතකොට අපිට කියන්න තියෙන්නේ මේ පළවෙනි මාස තුන තුළ ඊට අමතරව සමහරට වෛද්‍යවරු දෙන්න පුළුවන් ඖෂධ වර්ග. ඒ කියන්නේ කල්ලේ හොඳට ගර්භාෂය තුළ වැඩෙන්න ඒ ඖෂධ දුන්නොත් ඒ ඖෂධ ටික ඔක්කොම ටික අපි පාවිච්චි කරන්න ඕනේ. ඊට අමතරව වැදගත්ම දේ තමයි තමන්ගේ පවුල් ප්‍රදේශයේ ඉන්න මිඩ් ලයිෆ් මිස් ළඟ, ඒ කියන්නේ පවුල් වින්දම මාතාව ළඟ ලියාපදිංචින්න. මොකද ඒක ඉතාම වැදගත් වෙනවා. මොකද තමන්ගේ පූර්ව ප්‍රසව වගේම පසුපසව සංරක්ෂණ කටයුතු සියලුම දේවල් සිදු කරන්නේ එම වින්දම මාතාව. ඒ නිසා එම පවුල් සෞඛ්‍ය සේවිකාවට තමන්ගේ ගර්භණීභාවය පිළිබඳව දැනුවත් කිරීම ඉතාම වැදගත් වෙනවා. මොකද ඇය තමයි සම්පූර්ණම රැකවරණය ලබා දෙන්නේ. එම ඒ කියන්නේ අපි රෝහලක බබා ප්‍රසූත කරත් නැවත බබා ගෙදරගෙන ආවට පස්සේ දිගටම සම්පූර්ණ මේ සියලුම ප්‍රතිකාර ඒ වගේම සියලුම ඌවටන කිරීම කරන්නේ එම වින්නම් මාතා. ඒ නිසා ඒ අය සමග නිතරම බොහොම සමීපව ඇසුරු කරමින් සියලුම උපදෙස් ලබා ගැනීම, ඒ කියන්නේ පණු බෙහෙත් දෙන තැන, ඒ වගේම එතන ඉඳලම එතකොට විටමින් වර්ග ලබා ගන්න හැටි, එතකොට පිටගැස්ම ලැබෙන ඉන්ජෙක්ෂන් ලබා ගන්න ඒ සියලුම දේවල් පිළිබඳව ගොඩක් වෙලාවට එම පවුල් සෞඛ්‍ය සේවිකාව ඔබව දැනුවත් කරනවා. එතකොට ඒ වැඩමුළු වලට සහභාගි වෙන්න ඕන ගොඩක් හොඳයි. තමන්ගේ සාම්ප්‍රදායිකව එක්ක සහභාගි වෙන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට අර මෞඛිරි දීම සම්බන්ධව දැනුවත් කිරීම වැඩසටහන් තුනේ ඒවට සියලුම දේවල් වලට ඒ වැඩසටහන සහභාගි වීම ඉතාම වැදගත්. ඊට අමතරව තියෙන්නේ රෝහල් සායන්ට යනකොට කියන දවස්වලට වෛද්‍යවරයා විසක් වැදලා නියමිත කරන දවස්වලට ගිහිල්ලා ඒ ස්කෑන් වර්ග තියෙන ගොඩක් ඒ ස්කෑන් වලට සහභාගි වෙන්න ඕනේ. ඊට පස්සේ කියන රුධිර පරීක්ෂණ ටික කරන්න, දෙන විටමින් ටික නිවැරදිව පාවිච්චි කරන්න, මේ සියලු දේවල් ටික කරන්න ඕන. ඊට අමතරව ගොඩක් වෙලාවට ගර්භණී කාන්තාවන්ට එන ප්‍රධාන පළවෙනි මාස තුන ඇතිවන රෝග ලක්ෂණ තමයි ගොඩක් වෙලාවට හිස රදිය, කරකැවිල්ල, ඔක්කාරය, වමනේ වගේ. ඒ වගේ දේවල් තියෙනක සාමාන්‍ය ස්වාභාවික දෙයක්. එහෙම තිබුණොත් එහෙම ඒකට බය වෙන්න හොඳ නැහැ. මොකද ඒක සාමාන්‍යයෙන් වමනේ ඔක්කාරය කියන්නේ කල්ලයේ නිරෝගීභාවය පිළිබඳ කරන සමහර රෝග ලක්ෂණ තමයි. එතකොට එහෙම තිබුණොත් එහෙම අපිට කොහොමද දියර වර්ග කැන්සර් සූප් දෙහි දොඩම් වගේ જાති දියර වර්ග ගන්න පුළුවන්. සමහරට ඔය ක්‍රීම්ස් වල වගේ જાති වලට ගොඩක් වෙලාවට මේ වගේ જાති බොන්න පුළුවන්. හැබැයි ඒවා ගෑස් එක අපි අයින් කරලා තමයි ඒක බොන්න ඕනේ. සමහරට ගොඩක් අය ලොකු බර ආහාර ලොකු ප්‍රමාණයක් එකවරට කෑම සුදුසු නැව සුළු වශයෙන් දිගින් දිගට කෙටි ආහාර විදියට භාවිතා කරන්න පුළුවන්. කොහොමත් විජලෙන්ට ලක්වීම සුදුසු නැහැ. පුළුවන් තරම් දියර ආහාර ලබා ගැනීම සහ ගොඩක් වමනය ගතිය එහෙම තියෙනවා නම් බඩදවිල්ල වගේ තියෙන නම් අපිට ඒකට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මට හිතෙන්නේ මේ තත්ත්වය තුළ මෙහෙම සාමාන්‍යයෙන් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන ගියොත් ඒක ගොඩක් හොඳයි. මොකද ඒ කල්ලයටයි මවටයි දෙන්නටම හොඳයි. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. ඉතින් මෙවැනි තවත් අධ්‍යාපනික වීඩියෝවක් රැගෙන එනතෙක් අදට අපි සමුගන්නවා. ස්තුතියි.